අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට මේ ප්‍රශ්න ඔබ වහන්සේට ඉදිරිපත් කිරීම පිණිස මා අවසර පතනවා උතුම් බුද්ධ ශාසනයට අපහාස කිරීම ධර්ම විකෘති කිරීම බුදු හිමියන්ට අපහාස වන අයුරින් ග්‍රන්ථ පළ කිරීම වර්තමාන සමාජයේ බහුලව සිද්ධ වන අපේ ස්වාමීන් වහන්සේ මේ තත්වයන් කොහොමද බෞද්ධ ජනතාව ඉවසා දරා ගන්නේ දහමට අනුව අවබෝධ කරගන්නේ ක්‍රියා කරන්නේ මෙහෙමයි නෝනා දැන් බුදුරජාණන් වහන්සේට සංඝ රත්නයට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අකීකරුණා වූ පුද්ගලයන් අද විතරක් නෙමෙයි හිටියේ ඈ බුදුරජාණන් වහන්සේගේම ගිහි කාලේ මස්සිනා වෙච්ච දේවදත්තත් බුදුරජාණන් වහන්සේට අකීකරුණා බුදුරජාණන් වහන්සේගේම ගිහි කාලේ මාමණ්ඩිය වුණ සුප්‍රබුද්ධ රජුරුවත් බුදුරජාණන් වහන්සේට අකීකරුණා එන ඒ වගේ බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට අකීකරුණ ඒ වගේම තෙරුවන් විකෘති කරපු බුදුරජාණන් වහන්සේ තරම් චෝදනාවට ලක් වුණ කෙනෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ නැහැ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ බුදුරජාණන් වහන්සේට මිනිමැරීමේ චෝදනා ආවා සමහරව රූපමල්ලිකාව මරලා හංගලා තිබ්බ වෙලාවේ බුදුරජාණන් වහන්සේට තමයි මිනිමැරුම් චෝදනා වෙල්ල කළේ බුදුර බුදුරජාණන් වහන්සේ හොරෙක් බුදුරජාණන් වහන්සේ කියන්නේ බොරුකාරයෙක් බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්ත්‍රී දූෂකයෙක් කියලා චින්චිමානිකාව නිසා බුදුරජාණන් වහන්සේ චෝදනාවට ලක් කළා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේව බරපතල චෝදනාවට ලක් කරනවා මේ කෝකාලිත භික්ෂුව සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ හොරෙක් බොරුකාරයෙක් කියලා එහෙනම් නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනයට විකෘතීන් කියන කාරණය ඇති උනේ වර්තමානයේ විතරක් නෙමෙයි හේතුඵල ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ඊට අදාළව දේශනා කරපු අප්‍රමාණ ධර්මයන් සූත්‍රගත ධර්මවල තියෙන. බුදුරජාණන් වහන්සේ වරක් කේසි කියලා අස්සය දමණය කරන කෙනෙක් ඉන්නවා. ඒ කේසිගේ රැකියාව වෘතිය තමයි එයා කැලේට ගිහිල්ලා අස්සය අල්ලන් ඇවිල්ලා එයා දමණය කරනවා. දමණය කළා ඒ අස්සයෙන් බෝ කරලා එයා රජවරුන්ට එයා විකුණනවා. ඕක තමයි එයාගේ රස්සාව. දවසක් මේ කේසිව මුණ ගැහුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා කේසි ඔබ මේ අස්සයන් දමණය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ ආකීකරු පුද්ගලයන්ව දමණය කරන්නේ කොහොමද? පැවිදි කෙනෙක් වේවා, ගිහි කෙනෙක් වේවා දමණය කරනවා වගේ බුදුරජාණන් වහන්සේ කේසිගෙන් අහනවා කේසි ඔබ අශ්ව දමණය කරන්නේ කැටියට ඔබ කොහොමද මේ නපුරු අශ්වෙන් දමණය කරන්නේ කියලා. ඒ වෙලාවේ කේසි කියනවා භාග්‍යතුන් වහන්සේ මම මුලින්ම අශ්වෙන්ට හොඳින් කරුණු කියනවා. ඒ කියන්නේ ආදරයෙන් එයාට සලකනවා. එයාට කන්න බොන්න දීලා වතුර දීලා ටිකක් දිගේලි කරලා බැඳලා එයාට මං ආදරයෙන් සලකනවා කියනවා. එයාට ආදරයෙන් සලකලා එයා කීකරු වෙන්නේ නැත්තම් කේසි කියනවා මම එයාට ආදරයෙන් සහ අනාදරයෙන් දෙආකාරයෙන් සලකනවා කියලා. එයා ආදරයෙන්ු සලකනවා අනාදරයෙන්ු සලකනවා. උදේට කන්න දෙනවා දවල්ට කන්න දෙන්නේ නැහැ. ගහන වෙලාවට ගහනවා ඔළුව අත ගන්න ලාට ඔළුව අත ගන්නවා. ආදරයෙන්ුයි අනාදරයෙන්ුයි දෙකෙන්ම මං එයාව හික්මනවා කියනවා. ඒත් හික්මව ගන්න බැරි වුණොත් මොකද කරන්නේ කේසි කියලා අහනවා. දැන් කේසි එතකොට දැන් හොඳින් හික්මවන්න හැදුවා. හොඳින් නරකින් දෙකෙන්ම හික්මවන්න හැදුවා. ඒත් හික්මුනේ නැහැ අස්සයා. ඊළඟට අහනවා කේසි ඔබ කොහොමද මේ දැන් කරන්නේ කියලා. ඒ වෙලාවෙ කියනවා භාග්‍යතුන් වහන්සේ මං ඊට පස්සේ ආව නරකෙන් හික්මනවා කියලා. නරකෙන් හික්මනවා කියන්නේ මොකද්ද? එයා බෙල්ල ගහක තියලා හෙල්ලෙන්න බැරි වෙන්න බඳිනවා. වතුර දෙන්නේ නැහැ, කන්න දෙන්නේ නැහැ. වැරද්දක් කරපු ගමන් ගහනවා, පයින් ගැහුවොත් ගහනවා. ඒ වගේ නරකෙන් එයා හික්මනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හොඳයි කේසි ඔබ දැන් හොඳින් හික්මවන්න හැදුවා හික්මුනේ නැහැ. හොඳයි නරකෙන් දෙකෙන්ම හික්මවන්න හැදුවා ඒත් හික්මුනේ නැහැ. ඊට පස්සේ ඔබ නරකෙන් හික්මවන්න හැදුවා ඒත් හික්මුනේ එහෙම වුණාම ඔබ මොකද කරන්නේ කියලා අහනවා. ස්වාමීන් වහන්සේ එහෙම වුණොත් මං අස්සයව මරලා දානවා කියනවා. මොකද ඒ අස්සයා ජීවතුන් අතර තිබ්බොත් ඒක අපේ પરම්පරාවට කරන්නා වූ නිග්‍රහයක්. මොකද අපේ પરම්පරාව කියන්නේ අස්සයව දමණය කරන්නා වූ પરම්පරාවක්. ඒ අස්සයව දමණය කරන්නා වූ પરම්පරාව කවදාක්වත් අස්සේකට යටත් වෙලා නැහැ. යටත් කරගන්න බැරි නම් එයා වායිමත් කැලේට අරින්නේ නැහැ. එයා වෙතනිම මරලා දානවා කියනවා. ඒ වෙලාවේ කේසි අහනවා භාග්‍යවතුන් වහන්සේ මම අස්සය දමණය කරන ක්‍රමය ඒකයි. දැන් ඔබ වහන්සේගේ ශාසනේ අප්‍රමාණ පැවිදි පිරිස් ඉන්නවා. එක එක පැවිදි පිරිස් ඉන්නවා. ඒ වගේම එක එක ගිහි පිරිසුත් ඉන්නවා. එක එක අදහස් දරන මතිමතාන්තර දන්න වෘතයන් දරන ගිහි පිරිසුත් ඉන්නවා. අප්‍රමාණ සමාජ කුලවලින් සමාජ තත්ත්වවලින් ආවා වූ පිරිස් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ අය පාලනය කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා කේසි ඔබ අස්සය පාලනය කරන්නේ යම්සේද මම මගේ ශ්‍රාවකින් අකීකරු ශ්‍රාවකින් පාලනය කරන්නේ එහෙමයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකේ අකීකරු භාවයට පත් වෙනවා නම් මං කියන දේ අහන්න නැත්තම් විකෘතියක් කරනවා නම් මං එයාට හොඳින් කියලා දෙන්න. හොඳින් කියලා දෙන්නේ කොහොමද?
මේ වැරද්ද කළොත් මෙන්න දඬුවම් ඔබ ධර්මය විකෘති කළොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් ධර්මය විකෘති කරයිද ඔහු රජතුමා විසින් යමෙකුට මරණීය දඬනේ පළවනවා මොකද නම් මරණීය දඬනේ හිස ගසලා මර දාන හිස ගසලා මරලා දාන කෙනා දැන් වෙලාව ආවා වෙලාව එන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ වදකයෝ එයා විහිර මැදිරියෙන් එළියට අරගෙන එයාව නාවනවා නාවල සුදු ඇඳුමක් අඳිනවා අත් දෙක පිටිපසට තියලා බඳිනවා බැඳලා රතු පාට වදමල් මාලයක් එල්ලනවා එල්ලලා වදක බෙර හඳවමින් මේ මරණයට කැපවෙච්ච මිනිසයා නුවර වටා අරගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ තව මොහොතකින් හිසගසා මරා දාන්න නියමිත වෙච්ච මේ මිනිසයා වදක බෙර හඳවමින් අර රතු පාට වදමාලේ කරේ දාගෙන යම් සේද නුවර වටා කැරකෙද්දී යම් මරණීය දුකකට පත් වේද එවැනි දසදහස් වාරයක දුකක් ධර්මය විකෘති කරනන්ට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කියන්නේ හිසගසා දාන්න යන කෙනෙක් යම් මරණීය බියක් ඇති කර ගන්නවද ඒ වගේ දසදහස් ගුණයක මරණීය බියක් ධර්මය විකෘති කර ගන්නාට ඇති වෙනවා කියන්නේ අන්න හොඳින් කියලා හික්මනවා දැන් වැරද්දක් කරන කෙනාට හොඳින් කියනවා ධර්මයේ විකෘති කරන්න එපා ධර්මයේ විකෘති කළොත් මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා එයා කියනවා එයා කියනවා මෙන්න සීලය මේ සීල් ආරක්ෂා කළොත් මෙන්න ලැබෙන ප්‍රතිඵලය මෙන්න කුසල් ධර්මයන් ආරක්ෂා කළොත් මෙන්න ලැබෙන ප්‍රතිඵලය මෙන්න ආරේෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළොත් මෙන්න ලැබෙන ප්‍රතිඵලය මෙන්න සුගතිය මේ විදිහයි කාම ලෝක අන්න කියලා එයා හොඳින් හික්මුවා එහෙනම් නරකින් තාම කියන්නේ නැහැ හොඳින් හික්මුවා හොඳ දේ කියනවා එයා එයා විපාකයේ පෙන්නල දෙනවා හොඳ දේ කියලා එයා හිතනවා ඊට පස්සේ කේසියහනෝ භාග්‍යතුන් වහන්සේ හොඳින් කියලා එයා ඉක්මුනේ නැත්තම් බුදුරජාණන් වහන්සේ හොඳින් කියනවා කියන්නේ හැම වෙලාවම සුගතියට අදාළව කරුණු කියලා දෙනවා තේනවා සුගතියට අදාළව සිල්පද බින්දින්න එපා බින්දොත් සිල්පද රකින්න රැක්කොත් මෙන්න දිව්‍ය මනුස්ස සුගතිය ලැබෙනවා අකුසල් මූලයන් වඩන්න එපා ඔබ අකුසල් මූලයන් නොවැඩුවොත් කුසල් මූලයන් වැඩුවොත් මෙන්න සුන්දර මනුස්ස දිව්‍ය ජීවිත ලැබෙනවා ඒ වගේ යා හොඳින් හික්මලා අහන්න නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ දෙවනුව යා හොඳින් සහ නරකින් දෙකෙන්ම හික්මනවා කියලා. දැන් යා හොඳින් කිව්වට ඇහුවේ නැහැ. ඊට පස්සේ හොඳින් නරකින් දෙකෙන්ම හික්මනවා කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ සිල්පද රැක්කොත් මෙන්න ඔබට ලැබෙන ආනිසංස. ඔබ සිල්පද බින්දොත් මෙන්න ලැබෙන සතර අපාය දුක. තේන? ඔබ මෛත්‍රී වැඩුවොත් මෙන්න ලැබෙන සුන්දර මෛත්‍රී ධ්‍යාන. ඔබ ද්වේෂය වැඩුවොත් මෙන්න ලැබෙන සතර අපාය දුක මේ වගේ නිරේතුරුව නොනා හොඳයි නරකයි දෙකෙන්ම කියලා හිතමන් හදනවා කියනවා දෙපැත්තම කියන ඒ වෙලාව. ඒතකොට කේසියානෝ හොඳයි භාග්‍යතුන් වහන්සේ එයා හොඳින් නරකින් දෙකෙන්ම හිතමන් හදලා එයා හික්මුනේ නැත්තම් ඔබ වහන්සේ මොකද කරන්න කියලා. ඒ වෙලාවේ කියනවා කේසි මම එයා හොඳින් නරකින් කියලා හික්මෙන් නැත්තම් මං එයාට නරකින් කියනවා කියලා. ඒ කියන්නේ එයා නරකින් ආයමත් හොඳ කියන්නේ නැහැ ඒ නිසා නිරේතුරුව මෙයා සතර අපා දුක ගැනම කියලා දෙනවා. නිරයේ තියෙන දුක ගැනම කියලා දෙනවා. තිරිසන් ලෝකෙට වැටුනොත් තියෙන දුක ගැනම කියලා දෙනවා. പ്രേත ලෝකෙට අසුර ලෝකෙට වැටුනොත් තියෙන දුක ගැන. ඒ වගේ නරකින් මෙයා හික්මනවා කියනවා. නරක පැත්තම කියනවා මේ දේ කළොත් මේ දේ වෙනවා මේ විපාක වෙනවා කියලා. ඊට පස්සේ දැන් හොඳින් කිව්වා ඒත් එයා කීකරු භාවයටපත් උනේ නැහැ. හොඳයි නරකින් දෙකෙන්ම කිව්වා ඒත් කීකරු භාවයටපත් උනේ නැහැ. නරකිනුත් කිව්වා ඒත් එයා ඇහුවේ ඊට පස්සේ කේසියානෝ භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ මොකද්ද කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා නරකින් කියලා තියාහන් නැත්තම් මං එයාව මරා දානවා කියලා. ඒ වෙලාවේ කේසි කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්. ඔබ වහන්සේ සීලය තුල ශක්තිමත් කෙනෙක්. ඔබ වහන්සේ කොහොමද කෙනෙක්ව මරා දාන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා කේසි ධර්ම විනේ එම් නැත්තම් මේ සම්මා සම්බුද්ධ ශාසනේ මරා දානවා කියන්නේ ඔබ මරා දානවා වගේ දෙයක්. එයාව අවවාද අනුශාසනා කිරීමේ බැහැර කරනවා. එයාට ආයමත් අවවාද අනුශාසනා කරන්නේ නැහැ. එයා අවවාද අනුශාසනා කිරීමෙන් සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියන්නේ ධර්ම විනය මරා දැම්මායි කියන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේ සමාජය තුල විකෘතීන් තියෙනවා නම් ධර්මයට හානි කර දේවල් සිද්ධ වෙනවා නම් ධර්මය විකෘති කරනවා නම් නෝනා ඉතින් ඒ පිරිස් අපිට ශාසනයෙන් වෙන් කරලා දාන්නයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාට අවවාද අනුශාසනා කිරීම නැහැ සංඝයාත් එක්ක ඇසුරක් නැහැ ඊට අදාළව බුදුරජාණන් වහන්සේ පැනවුවා විනය කාරණා අප්‍රමාණ තියෙනවා තේනවද ඒ විනය කාරණා බුදුරජාණන් වහන්සේ ශාසනයක් ආරක්ෂා කිරීම උදෙසා
පැනවිය යුතු සුන්දර විනය කාරණා සියල්ලම බුදුරජාණන් වහන්සේ පනවලයි තියෙන්නේ. ඒක නිහි පිරිස අතර වේවා පැවිදි පිරිස අතර වේවා දෙපැත්තටම. දෙපැත්තටම දැන් එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමකට ගිහි සිටුවරෙක් චෝදනා කරනවා. චෝදනා කරනවා බලවත් ආකාරයෙන්. ඒක අමූලික චෝදනාවක් දේශෙන් කරන්නා වූ චෝදනාවක්. පස්සේ මේක බුදුරජාණන් වහන්සේට දේශනා කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් විනයක් පනවන්න කියලා ගිහි කෙනාට. මොකද ඒ ගිහි කෙනාට ඒ විනය පැනවුවට පස්සේ නෝනා ගිහි කෙනා එක කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධයක් නැහැ. එයා පාත්‍රයට යමක් ගෙනල්ලා පූජා කරන්න හැදුවත් අත වහනෝ අපි ඒක පිළිගන්නේ නැහැ. ඒක සංඝ සම්මුතියෙන් පැනවුවා යුතු විනය කාරණේ. ඒක පැනවුවට පස්සේ ඒ ගිහි කෙනාට සංඝයාත් එක්ක කිසිම සම්මුතියක් නැහැ. ඒ ගිහි කෙනා වරද පිළි අරගෙන සංඝයා ඉදිරියට ඇවිල්ලා වරද පිළි අරගෙන එයා නිවැරදි වෙනවා කියන කියපු තැනයි එයා මේ විනය ඉවත් කරන්නේ. එතකන් එයා සංඝයාත් එක්ක කිසිම සම්මුතියක් සංඝයාත් එක්ක කිසිම ඇසුරක් සිව්පසෙන් ඇසුරක් එයාත් එක්ක නැහැ. අවසරයි අපේ ස්වාමීන් වහන්ස බුදුදහමට ප්‍රමුඛස්ථානයක් දෙනවා යයි කියා බලයට පත් වෙන පාලන තන්ත්‍රයකට අයත් පුද්ගලයේ නායකෙක් බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නයට ඒ අවශ්‍ය ආරක්ෂාව ගෞරවය නොදී ක්‍රියා කරනවා නම් ඔය වැනිම විනය පැනවීමක් ඒ අය වෙනුවෙන් කළ නොහැකිද ස්වාමීන් වහන්ස? එවැනි දෙයක් කරන්න රටේ රාජ්‍ය නායකතුමා දැනගන්න එපා. ශාසනය කියන්නේ මොකද්ද කියලා අද ප්‍රශ්න වෙලා තියෙන මේකනේ. අද රටේ ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා, බුදුදහමටයි මුල් තැන දෙන්නේ කියලා. නමුත් ව්‍යවස්ථාවේ එක තිබ්බත් ව්‍යවස්ථාව හදපු මිනිස්සුවවත් දන්නේ නැහැ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. දැන් ඕක දැනගන්න එපා. රටේ රජතුමා අගමැතිතුමා එමැති මණ්ඩලයේ දැනගන්න ඕනේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. ඒතකොට ඒගොල්ල බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? මේ ස්වාමින් වහන්සේලා පන්සල්, චෛත්‍ය බෝමලු, ඔය පූජා නගර පූජා ස්ථාන, ඔය බෞද්ධ සම්මේලන ඕවා තමයි මේ ශාසනය කියලා කියන්නේ. ඒව ශාසනය තමයි, ශාසනයේ අංගක තමයි. නමුත් ශාසනය කියලා කියන්නේ මේ උතුම් ධර්ම විනය දෙක. එච්චරයි. ධර්ම විනය දෙක. ඒතකොට අපේ ව්‍යවස්ථාව තුළ වගන්තියක් තියෙනවා නම් බුදුදහමට ප්‍රමුඛස්ථානය මුල් තැන දෙනවා කියලා ඒ වගන්තිය තුලින් ස්ථාපිත වෙන්න ඕනේ අරමුණ තමයි ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වීමට මහා සංඝ රත්නයට නීත්‍යානුකූල අවස්ථාව දෙනවා කියන කාරණේ. එතන ඒ ආරක්ෂාව කියන්නේ. එහෙම නැතුව පන්සල් ආරක්ෂා කරනකවත් පූජා නගර ආරක්ෂා කරනකවත් බෞද්ධ සම්මේලන තියෙනකවත් නෙමෙයි. එහෙනම් ඒ ශාසනයම තමයි ඒව. නමුත් සම්මා සම්බුදු ශාසනය කියන්නේ මේ ධර්ම විනය දෙක. එහෙනම් ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන මහා සංඝ රත්නයට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සමාජ තුළ ගොඩනගන්න ඕනේ. එහෙනම් එතන තමයි බුදුදහමට ප්‍රමුඛස්ථානය දුන්නා කියන්නේ. ඉතින් ඕක ධර්ම විනය දෙකයි ශාසනය කියන්නේ කියලා මං හිතන්නේ දන්නවා කියලා අපේ ඕක හදපු වගන්ති දාපු කෙනාවත්. ඒ නිසා නිරේතුරුවම නොනා ව්‍යවස්ථාව තුළ බුදුදහමට මූලික ස්ථානය දෙනවා කිව්වත් ක්‍රියාත්මක භාවයේදී ධර්ම විනය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න සමාජය තුළ භික්ෂුන් වහන්සේලාට නිදහස නැහැ. ඒ නිසා නිරේතුරුවම රජයක් දක්ෂ වෙන්න ඕනේ බුදුදහම ආරක්ෂා කරනවා නම් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දෙනවා නම් මහා සංඝ රත්නයට විනය ආරක්ෂා කරගෙන ජීවත් වීමේ අවස්ථාව සලසලා දෙන්න. විනය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන්නේ නැති නිසායි සංඝයා විනය බිඳගෙන මහපාරට එන්නේ. සංඝයා විනය බිඳගෙන ඉරගෙවල් වලට බන්ධනාගාර වලට ඇදගෙන යන්නේ. ඇයි විනය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න සංඝයා කියන දේ රජයක් අහන්නේ නැහැ. රජය අහන්නේ රජයට පක්ෂපාති නම් කියන දේ හෙව්වා. රජයට පක්ෂපාති නැත්තම් සංඝයා කියන දේ අහන්නේ නැහැ. එතෙන් සංඝයාගෙන් පරිගන්න දිශාවට යන්නේ. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නේ රජය දක්ෂ වෙන්න ඕනේ ධර්ම විනය ආරක්ෂා කරගෙන මහා සංඝ රත්නයේ ජීවත් වීමේ නිදහස සමාජය තුළ ඇති කරන්න. ප්‍රාතිමෝක්ෂ සීලය උපසම්පදා භික්ෂුවගෙන සාමණේර සීලය සාමණේර භික්ෂුවගෙන මේවා ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. එහෙනම් සංඝයාට යම් ප්‍රශ්නයක් ජාතික ආගමික ප්‍රශ්නයක් මතුවෙද්දී ඒ සංඝයාට ඒ ප්‍රශ්නෙට විසඳුම දෙන්න ඕනේ අවංකව. මහානායක ස්වාමීන් වහන්සේලාත් එක සාකච්ඡා කළා සංඝයාත් එක්ක බුදුරජාණන් වහන්සේ කියනෝනේ සප්ත අපරිහානි ධර්මයන් වලදී නිරතුරුව රැස් වෙන්න නිරතුරුව සාකච්ඡා කරන්න සමගියෙන් රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරියන්න කියලා නේද? දැන් මේක ධර්ම මාර්ගය තුල තියෙන දේශපාලන අංගයක් නේ මේක. ඉතින් එවැනි තැනකදී නිරතුරුවම රජයේ දක්ෂ වෙන්න ඕනේ විනය බිඳගෙන සාමින් වහන්සේලා පාරට බහින් නැති තැනට කටයුතු සලස්වන්න. එතෙන් තමයි ශාසනය ආරක්ෂා කළා වෙන්නේ. ශාසනයේ ප්‍රමුඛස්ථානය දුන්නා කියන්නේ එතනයි. එහෙම නැතුව සංඝයා කියන දේ අහන්නේ නැතුව සංඝයාගේ අවවාද අංශාසනා ලබන්නේ නැතුව තම හිතූ මනාපයට කටයුතු කරලා නොනා
සංඝයාට සිල්පද බිඳගෙන පාරට බහින්න වෙන තැනට එන්න වෙනවා නම් සංඝයාට බන්ධනාගාර ගත වෙන තැනට එන්න වෙනවා නම් ඒ කියන්නේ නිරයතුරුවම රජය අර ව්‍යවස්ථාවේ තියනා වූ වගන්තිය උල්ලංඝනය කළා වූ තැනකයි ඉන්නේ. ඉතින් ඔය කාරණේ දැනගන්න ඕනේ. නමුත් ඔය කාරණේ දැනගන්න නැතුව සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මේ පන්සල් ආරක්ෂා කරන එක, චෛත්‍ය බෝමලු පූජා නගර ආරක්ෂා කරන එක, පින්කැට ආරක්ෂා කරන එක කියලා හිතනවා නම් ඒ හිතන ප්‍රමාණයට නොනා අපි ශාසනය දුර්වල කරගන්න පැත්තටයි ගමන් කරන්නේ. ඒ නිසා ඉතින් නිරයතුරුවම බුදුරජාණන් වහන්සේ ශාසනය ආරක්ෂා උදෙසා සාමින් වහන්සේ කෙනෙකුට අසාධාරණයක් වුණත්, ගිහි කෙනෙකුට අසාධාරණයක් වුණත් පැනදිය යුතු විනය කාරණා විනය සඳහන් කරලා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා මතක් කළා ස්වාමින් වහන්සේ කෙනෙකුට බරපතල ආකාරයෙන් චෝදනා කළා, සංඝයා එකතු වෙලා ඒ චෝදනාව කරපු මේ ගිහි කෙනා කරේ වැරද්දක් කියන දේ තීරණය කළා. තීරණය කළා එයාට අදාළව විනය කර්ම පැනෙවුවා. විනය කර්ම පැනවපු මොහොතේ පටන් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් එයාත් එක්ක ඇසුරකට ගියේ නැහැ. පින්ඩපාතය පිළිගත්තේ නැහැ. ඒ නිසා මෙයා බයටපත් වෙනවා. බියටපත් වෙලා ඊට පහුවදාම ඇවිල්ලා සංඝයාගෙන් සමාව වේදිලා වෙච්ච වැරද්ද නිවැරදි කර ඊට පස්සේ ආ විනයෙන් බැහැර කළා. ඒ විනය කාරණයෙන් යා මුදොන ආයිමස්තරයක් උග්‍ර ගෘහපතිවරයා බොහොම සද්ධාමෙන් ස්වාමින්වහන්සේ කෙනෙකුට උපස්ථාන කරනවා. මේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයා උපස්ථානය කළා. අර ස්වාමින්වහන්සේ කරපු දේ අර උග්‍ර ගෘහපතිවරයාගේ හිත රිදෙන ආකාරයේ ක්‍රියාවක් සිද්ධ කරලා උග්‍ර ගෘහපතිවරයාටත් කියන්නේ නැතුව අර පාසිවුරු අස්පස් කරන්නෙත් නැතුව කුටිය දාලා ගියා යන්න. මොකකට හරි ගැටිලා. මොකද ස්වාමින්වහන්සේ සද්ධානුසාරි ධම්මානුසාරි තැන හිටපු කෙනෙක්, අවබෝධාත්ම කෙනෙක් මෙමේ. උග්‍ර ගෘහපතිතුමාත් එක්ක ගැටීමක් ඇති වෙලා මෙයා කුටිය දාලා යන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා. ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම උග්‍ර ගෘහපතිතුමාගේ කුටියට වැඩ හිටිය ගමේ උග්‍ර ගෘහපතිතුමා මේ මට මේ හිත වේදනාවක් නැති වුණා. ඒ නිසා මම කුටිය දාලා ආවා කියලා. නොදන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කාගේ අතින්ද වැරද්ද වුණා කියන්නේ. උග්‍ර ගෘහප කාමරාග පටිගයන් නිරෝධය කරපු අනාගාමී ඵලයට පත් වුණා වූ උග්‍ර ගෘහපතිවරයා අතින් ඒක කවදාකවත් වෙන්න විදිය නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙතන වැරදිකාරයා මේ ස්වාමීන් වහන්සේ කියලා. ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ වැරදි කියලා දැක්කේ තැන බුදුරජාණන් වහන්සේ කියනවා වහාම උග්‍ර ගෘහපතිතුමායි අමුට යන්න කියලා. ගිහිල්ලා සමාවයිදින්න කියනවා. මං මේකලා වූ වැරද්දට සමා වෙන්න කියලා සමාවයිදින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. වහාම යන්න කියනවා. වික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහි කෙනෙක් ළඟට අරින්නේ මෙවැනි දේවල් කළොත් ගිහි සමාජයේ මේ ශාසනය සිව්පසෙන් ආරක්ෂා කරන මේ සද්ධාව පෝෂණය කරගන්න ගිහි පින්වතුන්ලාගේ හිත බිඳීම ශාසනයට අනතුරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා වහාම යන්න ගිහිල්ලා උග්‍ර ගෘහපතිතුමාගෙන් සමාව ගන්න කියලා කියනවා. නමුත් උග්‍ර ගෘහපතිතුමා ළඟට ගිහිල්ලා ගෘහපතිතුමනි මගේ යටින් මේ වෙච්ච වැරද්ද මම ඔබතුමාට නොදන්වා පාසිවුරුත් අස්පස් කරන්නේ නැතුව මේ විදිහට පිටත් වීම වැරදි. ඒ නිසා මට සමාව වෙන්න කිව්වත් උග්‍ර ගෘහපතිතුමා සමාව දෙන්නේ නැහැ. ඒතකොට ඒ සමාව දෙන්නේ නැත්තේ උග්‍ර ගෘහපතිතුමාගේ තියෙන කේන්තියකට නෙමෙයි ඈ. උන්වහන්සේ කාමරාග පිටි නිරෝධය කරපු කෙනෙක්. දැන් අපි ළඟට ඇවිල්ලා කවුරු හරි අපි සමාව දෙන්නේ නැහැ කිව්වොත් එතන ද්වේෂයක්, එතන වෛරයක් තියෙන්න පුළුවන්. පේන පරිගැණීමක් තියෙන්න පුළුවන්. නමුත් උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උත්තමෙක්. එයා සමාව දෙන්නේ නැහැ කියන්නේ කිසිම ද්වේෂසහිතක චේතනාවකින් නෙමෙයි. එයා දන්නවා මේ භික්ෂුව මගේ ළඟට එව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එව්වේ හේතුවක් නිසාමයි. තේන්නාද? ඒ නිසා මෙයාට මම මේ වෙලාවේ සමාව දෙන්නේ නැත්තේ භික්ෂුව වඩාත් හොඳින් හික්මවන්න. තේන්නාද? එතකොට එයා සමාව දෙන්නේ නැත්තේ එයාගේ මෛත්‍රිය නිසා. තේන්නාද? දැන් අපි සමාව දෙන්නේ නැති දේශය නිසානේ. දැන් එතන අනාගාමී උත්තමයා සමාව දෙන්නේ නැත්තේ පුද්ගලයා කෙරෙහි තියෙනා වූ මෛත්‍රිය නිසා. වඩාත් හොඳින් මේ පුද්ගලයා හික්මවන්න. භික්ෂුව හික්මවන්න. දැන් සමාව දෙන්නේ ස්වාමීන් වහන්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මම උග්‍ර ගෘහපතිතුමාගෙන් සමාව ඉල්ලුවා, සමාව දුන්නේ නැහැ කියලා. මුකුත් වචනයක්වත් කතා කළේ නැහැ කියලා. එහෙනම් කියනවා ඔබ තවත් උපසම්පදා භික්ෂුවකට අඬ ගන්න. දැන් මෙයා උපසම්පදා භික්ෂුවක්. තවත් උපසම්පදා භික්ෂුවක් කැටිව උග්‍ර ගෘහපතිවරයා ඉන්න තැනට යන්න. ගිහිල්ලා උග්‍ර ගෘහපතිතුමාට ඇහෙන තැනක ඉඳලා මගේ අතින් උග්‍ර ගෘහපතිතුමාට මෙහෙම හික්රිදීමක් වුණා, මං ඒ ඇවත දේශනා කරනවා කියලා උග්‍ර ගෘහපතිතුමාට ඇහෙන්න ඇවත දේශනා කරන්න කියලා. පස්සේ ගිහිල්ලා උපසම්පදා භික්ෂුවක් එක්ක උග්‍ර ගෘහපතිතුමාට ඇහෙන්න ඇවත දේශනා කරනවා. ඇවත දේශනා කරලා තමයි අර උග්‍ර ගෘහපතිතුමාත් එක්ක තියෙනා වූ ප්‍රශ්නි විසඳගන්නේ. ඒතර බලන්න එතනදී බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහි කෙනාට වැරද්දක් කළා කියලා
इतने नोना बुद्रजाना लगी वो समावी अनागामी उत्तम श्रद्धावंत गिहि पिंग सास ने बिंदन वाक्या सास नेटे में एक पाड़ के बुद्रजान से देश सास नेट मुन अनतुर्वा आरक्षा कर गुद्रजान से पेने आगन अतुच्छे प्रश्न विलाती अपे गौरवणीय महानायक स्वामी नहसेलाट वगकेतु स्वामी नहसेलाट अंडुवती आगन अतपुच्छगन इन याट बैनो मे आट बैनो या वेरदी केनो या चोदना करनो ये निशाम अहिंसक जनतावत मेवाट इकतुला ඒ අයත් බලවත් ආකාරයෙන් මේවාට පිළිතුරු දෙන්න ගිහිල්ලා බලවත් අකුසල් කරගන්න. නමුත් මේ සියල්ලටම විනයානුකූලව ගත යුතු පියවර ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා නෝනා ප්‍රශ්නේ තියෙන්නේ ඒ විනය කාරණා නිවැරදි ආකාරයෙන් අපි ක්‍රියාවට නැගීමේ නැති ප්‍රශ්නේ තමයි ඔතන මතුවලා තියෙන්නේ. ඉතින් මේ විනය කාරණා ක්‍රියාවට නගන්න පුළුවන් වාතාවරණයකුත් අද ඇත්ත වශයෙන්ම නැහැ. ඒදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී අර සිටුවරයාට දඬුවම පෙනෙව්වා කිසිම සංගයත් එක්ක ඇසුරක් සිටුවරයාගේ නැහැ කියලා. අද නෝනා බරපතල ආකාරයෙන් ශාසනයට හානියක් කරපු කෙනෙකුට සංඝ සමාජය එකතු වෙලා යම් දඬුවමක් විනයානුකූලව පැවරුවොත් ඒ පෙනෙව්වා වූ ගිහි පින්වතා බලවත් කෙනෙක් නම් ශක්තිමත් කෙනෙක් නම් සංඝ සමාජය එක කොටසක් විනය ක්‍රියාත්මක කරද්දී එයාගෙන් දන් පෑන් පිළිගන්න ඕන තරම් ස්වාමීන් වහන්සේලා දෙ ඉදිරිපත් වෙනවා. ඔය දේශපාලන වශයෙන් බෙදිලා නිකාය වශයෙන් බෙදිලා අදහස් අතින් මතවාද අතින් බෙදිලා ඒ මේවා නෝනා හේතුඵල දරු. මන්නම් සමාජයේ කොතනකවත් වරදක් නම් දකින්නේ නැහැ. කවුරු කිව්වත් කොයිසම් ධර්මය විකෘති කරනවා කියලා නෝනා හේතුඵල ධර්මයන් මේ හේතුඵල ධර්මයන් බිඳින්න කවදාක්වත් අපිට කෑ ගහලා පිකටින් කරලා උද්ඝෝෂණය කරලා දේශ කරලා වෛර කරලා නම් කවදාකවත් ඕක කරන්න බෑ. එනිසා සමාජයේ වැරදි වෙනවා නම් මේ වැරදි වලින් නිවැරදි භාවයට යම් ප්‍රමාණයක් හොපත් කර ගන්න අපිට පුළුවන්. වැරදි වෙනවායි කියලා දකින අපි හැමෝම එකතු වෙලා ආර්ය ශ්‍රාංගික මාර්ගය ශක්තිමත් කරගත්තොත් විතරයි. තේන්න? ධර්මයේ තියෙනා වූ අනිවාර්යෙන්ම වැරද්දට ප්‍රතිඵලය තමයි වැරද්දට නිවැරදි භාවය ඇති කර ගැනීමේ මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. එනිසා නෝනා වර්තමානයේ කළ යුතු දේ නෙමේ කරන්නේ පුළුවන් තරම් කොයිසම් ශාසනයේ දුර්වල වෙන දිශාවට ගියා ඒ දුර්වල භාවය උපයෝගී කරගෙන තව තව අපි ඒවට ගැටිලා ලෝභ ද්වේෂ මෝහ ඇති කරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැර වෙලා තව තව මේ විකෘතීන් සමාජගත කරන දිශාවටයි අපි යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල යම් ප්‍රශ්නයක් යම් අර්බුදයක් යම් විකෘතියක් නිවැරදි කර ගන්න තියෙන එකම එක මාර්ගය නෝනා ආර්ය ශ්‍රාංගික මාර්ගය විතරයි. වෙනනම් දෙයක් නැහැ. නමුත් තියෙන එකම මාර්ගය දුර්වල කරගෙන අපි මිච්ඡා මාර්ගයන් පස්සේ ප්‍රශ්න විසඳන්න යන යෑම නිසා මතුණා වූ අතුරු ඵලයන් තමයි අද මේ සමාජගත වෙලා තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ චාතුර්මහා රාජික දිව්‍ය තලයට යන සත්වයා සතර අපායට වැටෙනවා. සතර අපායේ අනන්ත දුක් විඳින මේ සත්වයාම පෙර කුසලයක් ඉස්මතු වහොත් සමහර විට සුගතිගාමී වෙන්න පුළුවන්. නැතිනම් මේ බුදුදහම පිළිබඳව වචන මාත්‍රයක් හෝ පැහැදිලි කිරීමක් නැති වෙනත් භූමිතලයක උත්පත්ති ලබන්නට පුළුවන්. මේ ආකාරයට මේ සත්වයා දුක් විඳිමින් මේ සංසාර ගමනේ නැවත නැවතත් යන්නේ අපි කුමකින් සම්පූර්ණ නොවීම නිසාද ස්වාමීන් වහන්ස? ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්ස මේ සත්වයා කුමකින්ද වැසී තියෙන්නේ කියලා නේද? දැන් ওই ප්‍රශ්නෙට පිළිතුරු තමයි මම මේ කතා කළේ. එතකොට කුමකින්ද වැසී තිබ්බේ? අවිද්‍යාවෙන් වැසී තිබ්බේ. එතකොට මේ වැසී තියෙනවායි කියන කාරණේ තාම අපිට තේරෙන්නේ නැති කුමක් නිසාද? අපේ තියෙනා වූ ප්‍රමාදී භාවය නිසා. අපේ තියෙනා වූ සැකය නිසා. තේනවද? ඒ නිසා නිරේතුරුවම දැන් අපි ධර්මයේ ගුණයන් දැනගත්තා. දැන් අපිට ධර්මයේ සවක්කාත ගුණය කෙරෙහි විශ්වාසයි, ධර්මයේ සම්දිට්ඨික ගුණය කෙරෙහි විශ්වාසයි, ධර්මයේ අකාලික ගුණය කෙරෙහි විශ්වාසයි. දැන් මේ විශ්වාසය තුල නොනා අපි ධර්ම මාර්ගයට ඇතුළත් වුණ තැනදී අපිට මුලින්ම මුණ ගැහෙන්න ඕනේ කවුද? මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ මොකද්ද? තමා නිහතමානී භාවය ඇති කරගන්න.
उन धर्म मार्गे पालवीन पियवर तमा तमाट कल्याण मित्रे नैतुअ खबदाकवत नोना मे धर्म मार्गे न मतुकर गान बह इकने तमा निहतमानी बावे अतिकर गानोनी मुकद निहतमानी बावे तमातुल नैतांग दैंग इदिरेदी अपिट हम्बुएन कल्याण मित्रे आगे अपिट प्रयोजन गान बह कल्याण मित्र इतोटे हमुन कल्याण मित्र प्रयोजन धर्म मार्गे पलवेने कारणे तमाय तमा तमाट निहितमानी भावे अतिकर गान वर्तमाने नोना अप्रमाण पिरिस धर्म मार्गे अहिमिकर गान्ने तमा तमाट कल्याण मित्रे नोन निसामाय एगोलो तमा तमाट कल्याण मित्रे क्विलाया निहितमानी भावे सकास्कर गेने नहीं कल्याण मित्रया इसराहादि मुनगहु नाम ए कल्याण मित्रया कियनवा सद्धाव कियान्ने मे वगे दुर्लभ देयक कियला या सद्धाव दुर्लभ देयक कियला या बुदुरजानन वहन्सेगे उपमावन अरगन पेन्नेनवा कोहम मुकद्द उपमाव मे महापोलवेन मे नियसिलट पस् टिकक अरगन बुदुरयान वहन्से पेन्नेनवा महानेनि मेपमनाई सुगतिगामी वेन्ने कियला मरण सत्त्वयिन्गे मेपमनाई इकने महापोलवे पस् प्रमाणेट दुगतिगामी वेनो देन कौद ओबट मे कियान्ने कल्याण मित्रया कियान्ने लोतुरा बुदुरजानन वहन्से देशना कलापु धर्मय प्रगुण कलावु कल्याण मित्रया मेहेम कियाद्दि एया एक पिडिगान्ने नैहे पिस्सुद मम तुल सद्धाव तियेनो मम उदेट पन्सल यनवा हवसट पन्सल यनवा मम मासेट सलाक दान देकक देनवा मम पोयेट सिल समादन वेनवा मम अहवल मे पिंकम करनवा अहवल पिंकम करनवा मा तुल सद्धाव तियेनो या कल्याण मित्रया किन श्रद्धावे दुर्लभ भावे पिलिगन्ने नैहे ऐ पिलिगन्ने नैत्ते निहतमानी भावे नैहे निहतमानी भावे नैतुव नोना कवदाक्वत मे धर्म मार्गे इदिरी गमनक् न नैहे या निहतमानी भावे अति करगन्न ओने तमाट वडा वैडि हिटि केनेक तमाट वडा इहल केनेक तमाट वडा उगत बुद्धिमत् प्रज्ञावेति केनेक तमाटगे उपाध्यानन वहन्सेला तमागे गुरुवरुन वहन्सेला ए आय केरे नोना ए आय कियन दे पिली गान्ना नां तमा तुल निहतमानी भावे तियेनो इतो दें निहतमानी भावे कियने तमा तमार दें कल्याण मित्रे कुना ईलंगटे आय तिकर गति तु गुने मुकद सत्पुरुष भावे कृतवेदी भावे धर्म मार्गे देवेनी पियवर तमाई कृतवेदी भावे कियने कलगुन सलकीन लोतुरा बुदुरजानन वहन्से देशना करनवा मे लोक धातुवे दुर्लभ कारणा कियक् तियेनोद අතරක් තියෙනවා කියලා. පළවෙනි දුර්ලභ කාරණේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම ලෝක ධාතුවේ තියෙන දුර්ලභම කාලය. රජවරු, සිටුවරු, සක්‍රයන්, මහා බ්‍රහ්මයන්, සක්විති රජවරු ලෝකේ නිරේතුරව 15 වෙනවා නෝන. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ 15 වීම දුර්ලභම දෙයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගිහිල්ලා අවුරුදු 2600ක් විතර වෙනවා. नैवत मैत्री बुदुरजानन वहन्से पहल वेन्न अवुरुदु लक्ष पनहकट वेडि दीर्घ कालय एक दुर्लभयि कियने इट देवेनि दुर्लभ कारणे तमयि ए पहल वुनावु बुदुरजानन वहन्से देशना कलावु धर्मय अहन्न लबेनवा नम् एक लोके देवेनिम दुर्लभ कारणे दैन एतकोट अपिट लोके पलवेनि दुर्लभ कारणे तियेनवद नैद्द तियेनवा सम्मा सम्बुद्ध शासनयक् तियेनवा बुदुरजानन वहन्से पिरिनिवि गियत् जीवमान सास्तुन वांसे हटे धर्म विनय देख जीवमान तीनो ये तुरिंग आपी निरेतुरु सद्धर्म श्रवणे करनो एक ने देवेनि दुर्लभ कारणयात् आपी जीवितेर स्पर्श करनो इतर तुंगेनि दुर्लभ कारणे मुकद्दे बुदुरजानन वांसे नमक पहल वेला ए उतुम धर्मे श्रवणे करला आपी सोवान सकुर्दागामी अनागामी अरिहत् फलयान् साक्षात् करगन्नवा नम् तुंगेनि लोके दुर्लभ कारणे दुर्लभ कारणे अपि अरंतीनो जीवितेट अपि ताम सोवान् फले साक्षात् करगने नैत्तां लोतुरा बुदुरजानन वहन्से नमकगे पहल वीम मे उतुम सद्धर्मे असीमे दुर्लभ भावयेन अपि प्रयोजनयक् करंद अरन् नैहे एतोट मे जीविते विचरद अपि ओक नोकले सारा संघ कल्प लक्ष गानक ऐत इंदां जीवमान बुदुरजानन वहन्सेला मुनगहुनात् मे उतुम सद्धर्म श्रवणय कलात् अपि ए देक नुवनिन् मेनहे करला තුන්වෙනි දුර්ලභ කාරණේ ජීවිතයට තාම ඇති කරගෙන නැහැ. ඇයි මේ තුන්වෙනි දුර්ලභ කාරණේ ජීවිතයට ඇති කර නොගත්තේ? අන්න බුදුරජාණන් වහන්සේ හේතුව කියනවා. මොකද හේතුව මහණෙනි මේ ලෝක ධාතුව තුල තියෙන බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම දුර්ලභයි.
මේවුතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම දුර්ලභයි මේවුතුම් අධිගමයන් සාක්ෂාත් කිරීම දුර්ලභයි මේ සියල්ලෙම නොනා අපි කවදාක්වත් අපිට ප්‍රයෝජනයක් නොවෙන්නේ ඇයි හතරවෙනි දුර්ලභ කාරණයෙන් තුල අපි පරිපූර්ණ නැහැ මොකද්ද හතරවෙනි දුර්ලභ කාරණය කෘතවේදී භාවය එනම් කෘතවේදී භාවය කියන්නේ නොනා මේ ලෝක ධාතුව තුල බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම හා සමානම දුර්ලභ දෙයක් අපි සමාජය තුල කතා කරනකොට අහනවා අම්මා තාත්තා නිසා දරුවන් දරුවෝ නිසා අම්මා තාත්තලා ඥාතීන් යාළුවන් හිතවතුන් අසල්වැසියන් නෝනා අපිට පේනවා බලවත් ආකාරයෙන් කළගුණ සැලකීම සමාජයේ දුර්වල වීගෙන යනවා කළගුණ සැලකීම කෘතවේදී භාවයේ දුර්වල වීගෙන යනවා කොතනකවත් සමාජ පූර්වාදර්ශයන් ආදර්ශයන් ලබන්නේ නැහැ ජනතාවට පොරොන්දු වෙලා ජනතාවගේ බලය ගන්න අපේ නායකයෝ ඉන්නවා බලය ගත්තාට පස්සේ ඒගොල්ලෝ ජනතාවට කෘතවේදී වෙන්නේ නැහැ අපිට පූර්වාදර්ශයන් ලැබෙන ලබන්න තියෙන සෑම තැන්වලදීම නෝනා අපි දකින්නේ කෘතවේදී භාවයෙන් තොර ස්වභාවයන්මයි කළගුණ නොසලකීමමයි ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ ඔබ නිහතමානී භාවය ඇති කරගත්තනම් ඊළඟට ඔබ ඇති කරගන්න ඕනේ මොකද්ද කෘතවේදී භාවය කළගුණ සැලකීම ඔබ කළගුණ සැලකීම නොදන්න කෙනෙක් නම් ඔබ කවදාක්වත් නොනා මේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම මේ උතුම් සද්ධර්මය කවදාක්වත් ඒ උතුම් දුර්ලභ කාරණයෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියන්නේ මොකද්ද? තුන්වෙනි දුර්ලභ කාරණය තුල ඔබ පරිපූර්ණ වෙන්නේ නැහැ. මොකද්ද තුන්වෙනි දුර්ලභ කාරණය? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙන්නේ නැහැ. අන්න එහෙනම් දැන් තමා තුලින් තමා දකින්න ඕනේ. තමා තුලින් කොහොමද තමා දකින්නේ? සාරා සංක කල්ප ලක්ෂ ගානක ඉඳලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය දක්වා ජීවමාන බුදුරජාණන් වහන්සේලා දැක්කත් ධර්ම විනය උතුම් සාස්තුන් වහන්සේ හැටියට තිබුණත් අපිට තාමත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි වුණ එකම හේතුව මොකද්ද අපිට කෘතවේදී භාවය නැහැ කෘතවේදී භාවය අපි දක්වන්නේ නැහැ කෙනෙක්ගෙන් යමක් ඉගෙන ගත්තද ඒ ඉගෙන ගත්ත කෙනා ඊළඟට එන්නේ අපිට උගන්වන්න ඒ තැන සමාජයේ තියෙනවා ඒ නිසා නිරේතුරුවම දැන් තමා තමාට නිහතමානී වුණා කල්යාණ මිත්‍රයෙක් වෙලා තමා නිහතමානී කෙනෙක් බවට පත් වුණා ඊළඟට යා කෘතවේදී භාවය ඇති කරගත්තන උනා එතකොට යා කෘතවේදී භාවය මුලින්ම ඇති කරගන්නේ කවුරුන් උදෙසාද තමා උදෙසා යා කෘතවේදී වෙනවා තමා උදෙසා එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කළත් මේ ජීවිතේ ජීවමාන මේ ධර්ම විනය කියන සාස්තුන් වහන්සේ ජීවමානව හිටියත් මම තාමත් සතර අපායෙ මිදිලා නැහැ සතර අපායෙ මිදිලා නැහැ මම සතර අපායෙ මිදිලා නැත්තම් මරණාසන්න මොහොතේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල මාව තිරිසන් ලෝකෙට නිරයට අසුර ලෝකෙට പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්ද නැද්ද එනම් මම තාම සතර අපායේ මිදෙන තැනට මාව ගෙනල්ලා තියනවද? එනම් මම්මට තාම කෘතවේදී භාවය දැක්ුවද? නැහැ. දැන් අපේ සමාජයේ බෞද්ධ සමාජයක් වුණත් නෝනා මේ සැබෑ කෘතවේදී භාවය කොතැනකදීවත් මතුකොල්ල දකින්නේ නැහැ. පුංචි දරුවා පවාද වයස අවුරුදු 3 දරුවා අරගෙන ලදරු පාසලට එන අවුරුදු 3 දරුවට. අවුරුදු 3 දරුවා ලදරු පාසලට ගෙනිලා උගන්වන්නේ මොකද්ද? ඉංග්‍රීසි භාෂාව. එකෙන සැබෑ කෘතවේදී භාවයේ මොකද්ද කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ දුක පිණිස හේතු වෙන්නා වූ අර අසත්පුරුෂ ධර්මතාවයන් අපි ඉගෙන ගන්නවා ඉත පුංචි කාලේ ඉඳන් අපි අධ්‍යාපනයේට ඒ විභාග තරඟවලට ඕවට තරඟකාරීත්වයට යොමු කරලා අනිවාර්යයෙන්ම අපි දුකට හේතු වෙන ධර්මතාවයන් තුලමයි අපි ස්ථානගත කරන්නේ කොතැනකදීවත් දරුවෙකුට උගන්වන්නේ නැහැ ඔබ ඔබට කරගත යුතු ශ්‍රේෂ්ඨම කෘතවේදී භාවය මේ සතර පාය මිදීමයි කියලා. දරුවෙක් ආචාර විභාග මහාචාර විභාග වලට සූදානම් කෙරුවත් නෝනා මොන රටකට යවලා අධ්‍යාපනය ලැබුවත් ඒ දරුවා සතර පාය මිදෙන තැනට අපි ගෙනාවේ නැත්නම් ඒ දරුවාට කෘතවේදී වෙලා නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කෘතවේදී වෙනවා කියන්නේ දරුවා තමන්ගේ අම්මාට කෘතවේදී වෙනවා කියන්නේ නෝනා නිරේතුරුව මේ දරුවා අම්මාටත් අම්මා දරුවාටත් මේ සතර අපායෙන් මිදෙීම කියන කාරණය පැහැදිලි කළ දීමෙන් පමණයි. එහෙම නැත්නම් අපි ඊළඟ නිමේෂයේදී මැරුණොත් අර උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ අපි සතර අපායටමයි වැටෙන්නේ.
दीर्घ पाठित्य समुपन्न गमनक् अपि आवत् अपि लोकेट मैत्री करन्न गियात् लोकेट करुणाव दक्वन्न गियात् लोकेट मुदिताव दक्वन्न गियात् लोकेट उपेक्षाव दक्वन्न गियात् अपि सुंदर समाज सेवके उनात् अपि सुंदर नायकीन पालकीन उनात् नोना तमा तमाट ताम सत्पुरुषेक वेला नहीं कृतवेदी भावेट पत् वेला नहीं कृतवेदी भावेट पत् नोवीम निसाम अन्या सतर पायट वेटेनो ईलंग जीविते अन्या कृतवेदी वेनो मम मे जीविते मगे परम अधिष्ठान नैवतनान सतर पायकट वेटेन्नी नहीं पाटिच्च समुप्पन्नो मट नैवत मे सतर पा दुख विंदिन्न बेह බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සාගරයේ ජලයට වඩා ඔබ සංසාරයේ තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා දකිනවා නෝන මේවා දකිමින් නිරේතුරුව මෙයා තමා තමාට කෘතවේදී භාවය ඇති කරනවා එයාගේ ජීවිතයේ එකම ඡන්දය එකම කැමැත්ත එකම බලාපොරොත්තු එකම අදිෂ්ඨානය නැවත මං සතර අපායට වැටෙන්නේ නැහැ කියන තමා තමාට කෘතවේදී භාවය ඇති කර ගන්න දෙවෙනි කාරණය. දෙවෙනි යා කෘතවේදී භාවය දක්වන්නේ කාටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී භාවය දක්වනවා. මේසා ගැඹුරු මේසා සංකීර්ණ ලෝක ධාතුවක් මේ චතුරාර්ය සත්‍ය කියන කාරණා හතර තුලින් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා 10 තුලින් මේ සියලුම දුක නිරෝධය කරන්න මාර්ගය කියලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි කියලා දකිනවා. බුදු ක්‍රිස්තුස් වහන්සේ තුමාට අල්ලා තුමාට එහෙම නැත්නම් ඊශ්වර දෙවියන්ට කවදාක්වත් මෙහෙම මාර්ගයක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා යා තමා තුලින් තමා දකිනවා. මේසා දීර්ඝ කටුක බව ගමනක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වෙයින් මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් දස පාරමී නාමයෙන් වින්දේ මා උදසාමයි කියලා දකිනවා. මං යම් දවසක දැස් දෙක පියාගෙන දැක්කා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මා නිසාමයි කියලා. මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ මා නිසාමයි කියලා. සක්විති රජකම් රජපදවි සිටුපදවි බිරින්දෑවරු බිසෝවරු දරුවන් මුණුපුරන් දන් දුන්නේ මා නිසාමයි කියලා. ඒ වගේම සිදුවත් කුමාරය හැටියට උප්පත්ති ලැබලා රාම්‍ය සුරම්ම සුභ මාලිගාර සක්විති රජපදවි යසෝදරාව රාහුල වැනි අර සුන්දර බිරිඳක් දරුවෝ අතහැරියේ මන් නිසාමයි කියලා. හය අවුරුද්දක් පුරාවට අප්‍රමාණ දුෂ්කර ක්‍රියා වින්දේ මා උදෙසාමයි කියලා. එමනම් නෝනා ඒ සා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය මතු කරලා දෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔබට අරන් දෙන්න ඒ චතුරාර්ය සත්‍ය තුලින් ඔබේ දුක නිරෝධය කරන මාර්ගය කියලා දෙන්න මේ සුගතිය මතු කරලා දෙන්න ඒ සා දුක්ඛන්දරාවක් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයින් වින්දානම් ඔබ බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙලා තිනවද තාම නැහැ නිවාඩු දවසට පන්සලට යනවා විවේකයක් තිබ්බොත් බණක් අහන්න යනවා පොය දාට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න යනවා නමුත් අරසා මහා අයෝමයක් කැපවීමක් ඔබ වෙනුවෙන් කරපු බුදුරජාණන් වහන්සේට ඔබ තාම කෘතවේදී වෙලා නැහැ ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම තුලින් මේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශක්තියෙන් ඔබ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයන් සාක්ෂාත් කරගත්තු පමණයි අන්න දැන් එයා දකිනවා එයා තමා තමාට නිහතමානී වුණා නිහතමානී වෙලා දෙවනු එයා තමාට කෘතවේදී භාවය ඇති කරගන්න තමා තමාට කෘතවේදී වෙනවා මුලින්ම මම නැවත නම් සතර අපාදුකට වැටෙන්නේ නැහැ නැවත එයා කමඨහනක් කරගන්නවා සතර අපාය මේ වර්තමානයේ නෝනා සතර අපාය කියන්නේ කමඨහනක් නෙමෙයි සතර අපාය කියන්නේ මේ විනෝදාංශයක් එහෙම නැත්නම් ජීවිකාවක් කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ විනෝදාංශය මොකද්ද කියලා එයා කියන්නේ බල්ලෝ ඇති කරනවා නැත්නම් මාළු ඇති කරනවා නැත්නම් කුරුල්ලෝ ඇති කරනවා දැන් ඒකට මොකද්ද මේ කරන්නේ විනෝදාංශයක්ද මිච්ඡා ජීවියක් සත්තු වෙළඳන් කිරීම මිත්‍යා ජීවියක්. සත්තු ඇති කරන හැම කෙනාම සත්තු වෙළඳන් කරනවනේ නේ? බල්ලෝ ඇති කරන කෙනා ඒ බල්ලෝ වෙළඳන් කරනවා. නේද? පැටව හදලා. කුරුල්ලෝ ඇති කරන කෙනා කුරුල්ලෝ පැටව හදලා වෙළඳන් කරනවා. මාළු ඇති කරන කෙනා ඒවා විකුණනවා. ඒ කියන්නේ එතන අනිවාර්යෙම සත්තු වෙළඳාමක් ඒ කියන්නේ කවදාක්වත් නොවන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම මිත්‍යා ආජීවය තුල ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. දැන් සමහරු ඇවිල්ලා කියනවා නෑ ස්වාමීන් වහන්සේ. අපි මේ කුරුල්ලෝ හදන්නේ මේ කුරුල්ලෝ ඇරියොත් ඒගොල්ලෝ මරාගෙන කනවා. දැන් එහෙම ඉන්නවනේ කුරුල්ල ජාති. ඒගොල්ලන්ව ඇරලා හදන්න බැහැ නෝනා.
ඒගොල්ලෝ කූඩු කරලමයි හදන්න ඕනේ. ඔය ලව් බර්ඩ්ස් වගේ එහෙම ඉන්නව නේද? ඒගොල්ලන්ගේ කූඩු වල ඒගොල්ලෝ කවදාකවත් එළිය ඇරලා නැදුවොත් එහෙම අනිත් කුරුල්ලෝ කොටලා මරනවා. අපි සමිනස දැන් ඒ වගේම ඇති කරන සත්තුන්ට වැඩිදුර පියාඹන්න බැරි වෙන්න මේ සත්තුන්ගේ තටුත් කපනවා. ආ එහේ දැන් ඒක අපි තටු කපන කතාව දැන් පරිහියන්ගේ මුඟක් මේක වෙන්නේ. එතකොට අර සත්තුන්ගේ නෝනා දැන් ඒගොල්ලෝ නිදහසට කාරණා කියනවා. දැන් සත්තු ඇති කරන්න එපා කූඩු කළ සත්වකෙයින් වැඩදී කිව්වම ඒගොල්ලෝ නිදහසට කියන්නේ නැහැ. මේ සත්තු ඇරියොත් මේ සත්තුන් අනිත් සත්තු කොටලා මරනවා. ඒ නිසා මම යහපතක් කරන්නේ. නමුත් යහපතක් කළාද ඒගොල්ලෝ සත්තු හදලා විකුණනවා නන්න ඕන අනිවාර්යයෙන්ම මිච්ඡා ජීවිතය තුල අරස්ථාංගික මාර්ගෙ බෙදෙනවා. දැන් ඔබතුමිය හිතන්නකෝ දැන් කුරුල්ල වර්ගය ඉන්නවා. ඒගොල්ලෝ කූඩු කරලම හදන්න ඕනේ. ඒගොල්ලෝ ඇරියොත් නෝන අනිත් සත්තු කොටලා මැරෙනවා. දැන් ඔබ මොකද එතකොට කියන්නේ කියන්නේ ඒ ගැන? ඒ නිසා මේ සත්තු අපි කූඩු කරලා හැදිය යුතුයි කියලාද ඔබ කියන්නේ? එතකොට මොකද්ද කරන්නේ අපි? ඒ ආකාරයට සතුන් සෑදීමෙන් වැළකීමයි කලියුත් ස්වාමීන් වහන්සේ. ඕ අපිට දරුවෝ එයාගේ අකුසල් විපාක වළක්වන්න බෑ. දැන් ඒ සත්තු දැන් නිදැල්ලේ කාක්කෝ ඔය කුරුල්ලෝ පරවියෝ කුරුල්ලෝ දසදහස් ගණන් වර්ග ඔය නිදැල්ලේ හැසිරෙනෝනේ. නමුත් ඒගොල්ලන්ව කවුරුත් අල්ලන්කන්නේ නෑනේ. ඒගොල්ලන්වත් ඔය රාජාලිය උකුස්ස ඇවිල්ලා ගහන අවස්ථා තියෙනවා. ඒ අර නෝනා ඒගොල්ල සමාජය තුල කැලේ තුල නිදැල්ලේ කාලබිල හැසිරෙනෝනේ. එතකොට දැන් මේ සත්තුන්ට ඇයි නිදැල්ලේ හැසිරෙන්න බැරි? දැන් මේ හිතන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් කපුටෙක් නිදැල්ලේ හැසිරෙද්දි පොල් කිච්චෙන් නිදැල්ලේ හැසිරෙද්දි ගේ කුරුල්ලෙක් වී කුරුල්ලෙක් නිදහසේ හැසිරෙද්දි ගිරවෙක් මයිනෙක් නිදහසේ හැසිරෙද්දි නෝනා අර කුරුල්ලන්ට නිදහසේ හැසිරෙන්න බැරි කූඩු කරලම තියන්න ඕනේ. ඇයි කියලා ඔබ හිතන්නේ නැත්තේ? හේතුඵල ධර්මයක්. අද බන්ධනාගාරයට යන්න කොළඹ බන්ධනාගාරයට කොළඹ බන්ධනාගාරේ ඉන්නව නෝනා අපදීලා නිදහස ගන්න පුළුවන් අය. නමුත් ඒගොල්ලෝ අපගන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් හෙට නීතිඥ මාත්‍යෙක් උදලා අපදීලා එළියට යන්න. බාර ලොකු අපතියලා. නමුත් ඒගොල්ලෝ අපතියලා එළියට යන්නේ නැහැ. ජීවත් මරනවා. එතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව උදෙසා ඒගොල්ලෝ බන්ධනාගාරේ ඉන්නේ. අන්න ඒ වගේ මේ කුරුල්ලා කූඩු කරලා තියන්න මොහොනේ අර එළියේ ඉන්න සෑම කුරුල්ලට වඩා මෙයාගේ අකුසල් වැඩි. අකුසල් වැඩි. ඒ කියන්නේ මේ නිදල්ලේ හැසිරෙන කපුටෙකුට ගිරවෙකුට මයිනෙකුට වඩා ඔය කූඩු කරලා තියෙන සතා බලවත් සාංශාරික අකුසල්යක් ඉන්න සතෙක්. ඒ නිසා එයාට විවෘත පරිසරයට යන්න බැහැ මරනවා. අර බන්ධනාගාරයේ ඇතුලේ අපගන්නේ නැතු ඉන්නේ ඇයි එළියට ගියොත් මරනවා නෝන. ඒතකොට එළියේ ඉන්නවට වඩා එයාට බන්ධනාගාරයේ ඇතුලේ ආරක්ෂාව හොඳයි. ඒ නිසා එයා බන්ධනාගාරයේ ඇතුලේ ඉන්න අවශ්‍ය කාලෙදී. ඉතින් ඒ වගේ අර කුරුල්ලා කියන්නේ නෝන මොන අකුසල් සංස්කාරයද කියලා බලන්න. නිදල්ලේ හැසිරෙන්නවත් පිනක් එයාට නැහැ. ඒතර ඒසා බලවත් අකුසල් කන්දක් නෙමේ කූඩු කරලා කන්න දීගෙන මේ විනෝදාංශයක් කරගෙන ඉන්නේ. විනෝදාංශයක් බවට පත් කරගෙන ඉන්නවා. ඒ නිසා නිරතුරුවම නෝනා අපි මේ සෑම දෙයක්ම අපි දකින්නේ අප කෙරෙහි අපි තාම කෘතවේදී භාවය ඇති කරගෙන නැහැ. කෘතවේදී භාවය ඇති කරගෙන නැහැ. අනුන්ට අනුකම්පා කරන්න යනවා තමා තමාට තාම අනුකම්පා කරගෙන නැහැ. එනිසා දැන් එයා අනිවාර්යයෙන්ම දැන් එයා තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වුණා. දෙවනුව එයා මොකද්ද දැන් ඇතිකලේ? කෘතවේදී භාවය ඇති කරගත්තා. අන්න නෝනා එයාට දැන් ධර්ම මාර්ගය නිරුත්ව තියෙනවා. මම ආපු මාර්ගය මම මේ කියන්නේ. මුලින්ම අපි නිහතමානී වුණා. පුංචි දරුවෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බනම් නෝනා අපි නිහඬ වේක ඉගෙන ගත්තා. පුංචි දරුවෙක්ගෙන් මුස්ලිම් මහත්යෙක්ගෙන් ද්‍රවිඩ මහත්යෙක්ගෙන් ක්‍රිස්තියානි මහත්යෙක්ගෙන් බෞද්ධ මහත්යෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අපි ඒක ඉගෙන ගත්තා. පුංචි සාමණේර සාමින් වහන්සේ කෙනෙක්ගෙන් දැනගත යුතු දෙයක් තියෙනවා නම් අපි දැනගත්තා. ඒ නිසා නිරේතුරුවම අපි නිහතමානී භාවයට පත් වුණා. ඒ නිහතමානී භාවය තුල අපි නිරේතුරුව කෘතවේදී භාවය ඇති කරගත්තා. සංසාර බය දැක්ක සංසාර ගැඹුර දැක්ක සංසාර දුර දැක්කා. දැකලානේ මේකෙන් මිදෙන්න ඕනේ කියන විශ්වාසය අපි ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේට කෘතවේදී භාවය ඇති කරගත්තා. මම නම් නැවත මේ සතර අපායට වැටෙන්නේ නැහැ කියන තියුණු විශ්වාසය අදිෂ්ඨානයේ ඡන්දය කැමැත්ත ඇති කරගත්තා. අන්න ඇති කරගත්තට පස්සේ අන්න ධර්ම මාර්ගයේ ඊළඟ පියවරට යනවා. මොකද පියවර? කල්යාණ මිත්‍ර ආශ්‍රය. දැන් කල්යාණ මිත්‍රයෝ සමාජයේ කොච්චර හිටියත් ඔබ නිහතමානී නැත්තම් ඔබ කෘතවේදී නැත්තම් ඔබ කවදාකවත් කල්යාණ මිත්‍රයාගෙන් ප්‍රයෝජනයක් ගන්නවද? ගන්න බෑ. කල්යාණ මිත්‍රයාට උගන්වන්න යන්නේ. අපි කාරණා පහක් කියද්දී එයා කාරණා 10 කියනවා. එහි නිහතමානී භාවයේ සවන් දීමේ ශක්තියට නැහැ. ඉවසීම නැහැ, සංවර බව නැහැ, සතිය සිහිය නැහැ නෝන නිරේතුරුව මෙයා අර තමන්ගේ තියෙනා වූ මාන්නයත් එක්ක ආඩම්බරකමත් එක්ක සක්කාය දිට්ඨියත් එක්ක නිරේතුරුව කල්යාණ මිත්‍රයත් එක්ක ගනුදෙනු කරන්නේ හදන්නේ. ඒ නිසා එයාට මොකද්ද වෙන්නේ? කල්යාණ මිත්‍රාශ්‍රය අහිමි වෙනවා.
එනම් දැන් තමා තමාට නිහතමානී වුණා ඊට පස්සේ ආ කෘතවේදී භාවය ඇති කරගත්තා අන්න සුන්දර කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා මේ සාකච්ඡාවේ මුල් අවස්ථාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළා අපට එක්තරා අවස්ථාවකදී කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා කියලා ඔබ වහන්සේ සිහිපත් කළ ඒ කල්යාණ මිත්‍ර භාවයද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපට පැහැදිලි කළේ ආ එතෙන් දැන්දම කල්යාණ මිත්‍රය හම්බුනේ දැන් අර දෙක දුර්වල නම් මෙතන දියා දුර්වල කරගන්න එයා කල්යාණ මිත්‍රයා දකින්නේ අසපුරුෂේ ඇටියට එයා කල්යාණ මිත්‍රයා දකින්නේ බොරුකාරයෙක් වංචාකාරයෙක් හොරෙක් ඇටියට ඒ අර කාරණා දෙකෙන් එයා දුර්වලයි. දැන් එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබනවා. කවුද දැන් මෙතනදී කල්යාණ මිත්‍රයා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම විකෘතීන්ගෙන් තොරව නොනා දේශනා කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. මහා සංඝරත්නය දැන් එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. කල්යාණ මිත්‍රයාත් එක්ක ගනුදෙනු කරන්න එයා තුල නිහතමානී භාවය තියෙනවා. ඒ නිහතමානී භාවයේ වගේම කල්යාණ මිත්‍රයා තමන්ට දෙන්නා වූ ධර්මයට පෙරලා උපකාර කරන්න කෘතවේදී භාවයේ දැන් එයාට තියෙනවා. තේනවා කෘතවේදී භාවයේ කී තියෙනවා. එයා නිහතමානී කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය අරගෙන තව කොහාට හරි ගිහිල්ලා කල්යාණ මිත්‍රයාට බයින කෙනෙක්. එහෙමත් අය ඉන්නවා. අපේ ළඟට ඇවිල්ලා අනේ දාන ටික පූජා කරලා පින් දීලා ඔක්කොම ගියලා තව තැනකට ගිහිල්ලා ගොඩාක් වැරදි කියනවා. සත්පුරුෂ භාවයේ නැහැ. සත්පුරුෂ භාවයේ මුකුත් නැහැ. මේ සමාජයේ තියෙන දේවල් නේ. නමුත් ඒ කවුරුත් වැරදි නෑ කවුරුත් වැරදි මම වැඩිම ආදරය කරන්නේ මට බයින ඇයට මට බයින කෙනාට මම මෛත්‍රී කරනවා වැඩි ඒ නිසා නිරතුරුවම දැන් කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාට පස්සේ අපිට මොකද ලැබෙන්නේ සද්ධර්ම සද්ධර්ම ශ්‍රවණේදී දැන් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ධර්මය ශ්‍රවණය කරනවා මේ වැරදි ධර්මය නෙමෙයි තායිලන්ත ක්‍රම බුරුමකම ඉන්දියානු ක්‍රම ඒව නෙමෙයි මගේ ක්‍රම නෙමෙයි මගේ ගුරුවරයාගේ ක්‍රම නෙමෙයි මගේ උපාධ්‍යානන් වහන්සේගේ ක්‍රම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අන්න කල්යාණ මිත්‍රයාතුමින් අපි අහන දෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අපි අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සතිපට්ඨාන සූත්‍රය අපි අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආනාපාන සති සූත්‍රය අපි අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කායගත සති සූත්‍රය අපි අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සබ්බාවසෝ සූත්‍රය අපි අහනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනවා අද ගොඩාක් අය අහන්නේ නෝනා බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නෙමෙයි එක්ක තායිලන්තේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් එක්ක බුරුමේ රහතන් වහන්සේ කෙනෙක් කියන කෙනෙක් නමුත් නෝනා මේ කවුරුත් රහත් වෙලාද නැද්ද කියන්න අපි දන්නේ ඔබ දන්නවද මං සෝවාන් ඵලයට පත් වෙලාද කියලා ඔබ දන්නවද මං සකෘදාගාමි ඵලයට පත් වෙලාද කියලා ඔබ දන්නවද මං රහත් ඵලයට පත් වෙලාද කියලා ඔබ කොහොමද කියන්නේ ඔබ එහෙම කියනවා නම් එහෙනම් ඔබට සම්මා සම්බුද්ධ ඥානෙ තියෙනවා ඒක වෙන්න පුළුවන්ද බැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් කරන්න. නමුත් අපි ඒක නෙමෙයි කරන්නේ. ඒකටත් හේතුව තව ඉස්සරහට එනවා ඈ. එහෙම නොකරන්න කියන හේතුව ඉස්සරහට එනවා ඈ. මොකද ධර්මයට බොරු කරන්න බෑ. ධර්මය එහිපස්සිකයි. ධර්මය විවෘතව බබලනවා වැරද්දක් කළොත් ඉස්සරහදී අහු වෙනවා. එහෙනම් වැරද්දක් කළොත් ඉස්සරහදී අහු වෙනවා. ඔබ නිහතමානී නොවුනා නම් කල්යාණ මිත්‍රයා ළඟදී ඔබ කොටු වෙනවා. ඔබට කවදාකවත් කල්යාණ මිත්‍රයා ආශ්‍රය ලබන්න බෑ. ඔබ කෘතවේදී නොවුනා නම් කල්යාණ මිත්‍රයා ආශ්‍රය ළඟින් ඔබ ආයිමත් කොටු වෙනවා. ඔබ කෘතවේදී භාවයේ නැතුව කල්යාණ මිත්‍රයාවෙන් ප්‍රයෝජන ගන්න බැහැ. දැන් අන්න ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි ධර්මය ඔබ ශ්‍රවණය කරනවා. ඒ නිවැරදි ධර්මයට අදාළව ඔබ නුවණින් මෙනෙහි කරනවා. අධර්මයට අදාළව නෙමෙයි. ධර්මයට අදාළව නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ ජීවිතයට ගලපනවා. ඒ ධර්මයේ මේ ආයතන හයට ගලපනවා. ඒ ධර්මයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ට ගලපනවා. ඒ ධර්මයේ බාහිර රූපයන්ට ගලපනවා. නිරේතුරුවම ධර්මය යා නුවණින් මෙනෙහි කරනවා. එයා වර්තමාන ජීවිතේට අතීත අනාගත ජීවිතයන්ට ධර්මයේ මුහු කරලා බලනවා. අන්න බලද්දී නෝනා එයා තමා තුලින් තමා දකිනවා. තමා තුලින් තමා දකින්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළවීමේ අර්ථය දකිනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ සැබෑ අර්ථය අපි දකිනවා. නමුත් අද සමාජයෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළවීමේ අර්ථය මොකද්ද කියලා අපි මොකද්ද කියන්නේ? කියන්නු පහළවීමේ අර්ථය හැටියට නෝනා අපි කරන්නේ මොකද්ද? පන්සල් හදනවා, ආරණ්‍ය හදනවා, කුටි හදනවා, මහා පින්කම් කරනවා, කෝටි ගණන් වියදම් කරලා පින්කම් කරනවා, 84000 මහා පහන් මේවත් ශාසනය තමයි නෝනා. නමුත් ශාසනය වුණත් මේවා කොලාතු රිකිලි බවටයි වැටෙන්නේ. නමුත් මේකේ අරටුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළවීමේ අරටුව තියෙනවා. නමුත් අරටුව අපි පැත්තකින් තියලා කොළ අතු රිකිලි දළු අරගෙන නෝනා මෙන්න ශාසනයයි කියලා
අපි වැජ වෙනවා අපි සතුට වෙනවා අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධර්මයේ අරටුව පිළිබඳව අපට පැහැදිලි කළා මේ ධර්මයේ අරටුව හඳුනා ගන්න විමසා සොයා දැක බලා ගන්න බොහෝ දෙනා බිය වෙනවා නේද ස්වාමීන් වහන්සේ විවිධ හේතු නිසා නෑ 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 බය වෙන්න හේතුව දැන් කිව්වා බය වෙන්න හේතුව මම දැන් කිව්වා මොකද්ද නිහතමානී භාවය කෘතවේදී භාවය කල්යාණ මිත්‍රාස්සේ බැහැරුණා අන්න දැන් අරටුව හඳුනන්නේ නැහැ එයා අරටුව කියලා ගන්නෙ මොකද්ද දල්ලා දල්ලක් කරන් පේනවන්නේ සාසනේ මෙතෙන්ට විතරයි යන්න පුළුවන් මීට එහාට යන්න බැහැ සාසනේ දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට මනුස්ස ලෝකෙට යන්න පුළුවන් ඉන් එහාට සෝවාන් ඵලයට දැන් යන්න බැහැ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා අවුරුදු 2600 මොකද්ද මේ කල්යාණ මිත්‍රාස්සේ දුර්වලයි ඇයි දුර්වල වුනේ ඊට අදාළ කුතවේදී භාවයේ නිහතමානී භාවය නැහැ දන්න කෙනෙකුගෙන් අහගන්න තේරෙන කෙනෙකුගෙන් අහගන්න තමන්ට වඩා ප්‍රඥාව තියෙන කෙනෙකුගෙන් අහගන්න නිහතමානී භාවයක් නැහැ ඒක පිළිගන්නේ නැහැ යා ඒ නිසාමන්න සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරන කෙනා අන්න දකින්න නෝනා බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළ වීමේ අර්ථය මොකද්ද කියලා එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අපිව නැවත දෙවියෙක් කරන්න නෙමේ අපිව නැවත බ්‍රහ්මයෙක් කරන්න නෙමේ අපිව නැවත ශක්තිති රජ කෙනෙක් කරන්න නෙමේ අපිව නැවත සතර අපායකට දාන්න නෙමේ අපිව නැවත පැවිදි භාවයට පත් කරලා කල්ප ගණන් ඉස්සරහට අරන් යන්න නෙමේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නෝනා මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මයේ දේශනා කිරීමට පමණයි කියලා එයා දකිනවා අන්න අර්ථය මතු කරගත්තා එනන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නෝනා අද කොච්චර දේවල් කරනවද කියලා බලන්නකෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන් හොයනවා තාමත් තව කෙනෙක් පිරිනිවන් පාපු තැන් හොයනවා තව කෙනෙක් බුද්ධත්වයට පත් වුන තැන් හොයනවා තව කෙනෙක් සීලයෙන් තොරව රහත් වෙන හැටි හොයනවා තව කෙනෙක් වචන අර්ථ නිරුක්ති හොයනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීම එකක්වත් නෙමෙයි නේද සමහරු මාළු කෑල්ලේ මස් කෑල්ලේ පින් තියනවද පව් තියනවද කියලා හොයන ඇත්ත ඉන්නවනේ බුදුදහම කියන්නේ මොකද? ඕක නෙමෙයි. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීමේ සැබෑ අර්ථය චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි කියන අර්ථය දකින්නේ අර සත්පුරුෂ භාවයත් නිහතමානී භාවයත් තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරගත් දක්ෂයාමයි පින්නතුනි. දැන් එයා දැක්ක මොකද්ද දැන් දැක්කේ? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම චතුරාර්ය සත්‍ය දේශනා කිරීම උදෙසා පමණක්මයි ආයිමත් ඒකේ තව එක වචනයක් දෙකක්වත් එකතු කරන්න ඉඩසක් නැහැ සැබෑ අර්ථය සැබෑ අර්ථය එච්චරයි ඈ නමුත් ගහේ කොලාතුරු කිලි තියෙනවා ඈ නමුත් අරටුව චතුරාර්ය සත්‍යයි එහෙනම් දැන් එයා ඒ අරටුව දැකලා එයා තමා තුලින් දැන් අරටුව මතු කර ගන්නවා නෝනා එයා දකිනවා චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ මුල්ම ආර්ය සත්‍ය මොකද්ද කියන්නේ දුක මුඛද්ද දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍යන්නා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් ගැනීම දුකයි කියලා බුදුරයන් වහන්සේ කියනවා දැන් එයා පිංගතුනි තමා තුලින් දුක දකිනවා දැන් ඒ දුක මං කියපු ජාති ජරා ව්‍යාධි දුක ඔබ තුල තියෙනවද තියෙනවා අපි නොනා යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණා ඒ රහතන් වහන්සේ තුලත් දුක කියන කාරණේ තියෙනවා. ඒ රහතන් වහන්සේටත් අතීත සංස්කාර විපාකෙට එනවා. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අතපය කුඩු කරගෙන. එතකොට ලෝසක රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ මුළු ජීවිත කාලෙම නිරාහාරව ඉඳලා. අර මරණාසන්න මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතින් චතුමදුර ටික අනුභව කරලා තමයි අවසාන මොහොතේ බඩ පුරවන්නේ. ඒ වගේ නිරේතුරුවම අපි රහත් ඵලයටපත් උනත් අතීත සංස්කාර විපාකයන්ට එනවා. නමුත් ඒ සංස්කාරයන්ට රහතන් වහන්සේලා එලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. එලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. ධර්මයේ උපේක්ෂාව තුල ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට අපි සැබවින්ම දුකෙන් මිදෙන්නේ කවදද? අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොතේ තමයි නෝනා අපි සැබවින්ම දුකෙන් මිදෙන්නේ. එතෙක් රහතන් වහන්සේටත් අතීත අකුසල් විපාකට එනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙන් නේතලෙව්වා දේවදත්ත බුදුරජාණන් වහන්සේ තුවාලෙන් දැනෙන්නා වූ වේදනාව දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මට ඉතාමත් කටුක වූද තියුණු වූද වේදනාවක් මගේ සිරිපතුලෙන් දැනෙනවා කියලා කටුක වූද තියුණු වූද වේදනාවක් නමුත් ඒ වේදනාව මං ධර්මයේ උපේක්ෂාවෙන් දරනවා කියනවා ධර්මයේ උපේක්ෂාවෙන් දරනවා කියන්නේ මොකද්ද සංසාරේ මම බුදුරජාණන් වහන්සේ නමකට
उन्वहांसे निरोगी सुव लभेवा किल अपि प्रार्थना करमु।